නවීනතම පරිගණක උපාංග විශ්වාසවන්ත ලෙස ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට MD Computers අපිට කතා කරන්න. ඉතින් ඔබාපි කවුරුත් දන්නවා ඊරාජ් වීරරත්න සහ පේෂල මනෝජ් මාලිමාවට පිට පෙහාර එල්ල කරපු පුද්ගලයන් දෙදෙනෙක්. මාලිමාවේ වීඩියෝ වලට සමච්චල් කර හිනා වුණා. ඒ වගේම මාලිමාවට ඇඩ් ගැහුවා. ඇඩ් ගහලෙවා ඊරාජ්ගේ පේජස් වල බූස්ට් කරා. 88-89 කාලේ අවතැන් වෙච්ච පුද්ගලයන් කියලා, ජේවිපිකින් අතුරුදහන් වෙච්ච පුද්ගලයන්ගේ ඥාතින් කියලා සමහර කට්ටිය ඉන්ටර්වයුව කරා. සමන්ත භද්‍ර හාමුදුරන්ත් එක්ක එකතු වෙලා ඊරාජ් මහ ලොකු ගේමක් ගහලා ජනතා විමුක්ති පෙරමුණට හොඳටම බැනලා දැම්මා. ඉතින් මේ වගේ ජේවිපි එකට ජෙප්පො කියකි බැන හිටපු ඊරාජ් වීරරත්න, සිවිල් තුනේ ජෙප්පො කියකු බැන හිටපු ඊරාජ් වීරරත්න, අද ඊරාජ් නියෝජනය කරපු පක්ෂය 3-3ක් වෙලා තියෙනවා. 3-3ක්වත් නැතුව ඇති. ඉතින් අද අනුර කුමාර දිසානායක මුළු රටක්ම ජයග්‍රහණය කරගෙන යනවා. මම මේ කතා කරන මොහොතේදී අනුර කුමාර දිසානායක 152ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා. ඉතින් ඔබ දන්නවා ඊරාජ් වීරරත්න මේ වෙලාවේ රටේ නැහැ, ජපානයට ගිහිලා තියෙන්නේ. ජපානයේ ඔවුන්ට සංගීත ප්‍රසංගයක් පැවැතෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් ඔබ දන්නවාද සංගීත ප්‍රසංගය පැවැතෙන අතරතුර ඊරාජ් වීරරත්න සහ පේෂල මනෝජ්ට ජපානයේ ඉන්න කට්ටිය හූ කියලා තියෙනවා. ඉතින් ඒක වාර්තා වෙනවා අපිට සමාජ මාධ්‍ය තුලින්. ඒ වගේම අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය පෙනිපෙනී තියෙද්දි ජපානයේ ඉන්න කොල්ලෝ යෝන් ස්ටේජ් එකේ නැගලෙද්දි හූ කියලා තියෙනවා. ඒ කරපු මඩ ප්‍රහාර වලට, මඩ ප්‍රහාර කියන්නේ කැම්පේන් එකක් කරද්දි හරි විදිහට ගන්න ඕන. අපි දැක්කා මාලිමාවේ කැම්පේන් හරි ලස්සනට කරා. ඒගොල්ලෝ වීඩියෝ ඇඩ්වර්ටයිස්මන්ට් අදුව කාටවත් මඩ ගැහුවේ නැහැ සමාජ මාධ්‍ය තුලින්. එහෙම ඒගොල්ලන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් වලින් මඩ ගැහුවේ නැහැ. කොහොම හරි මේගොල්ලෝ එකතු වෙලා හොඳටම මඩ ගැහුවා, එක එක දේවල් කරා. ඉතින් ඒකත් එක්කම ඊරාජ් වීරරත්න කියන පුද්ගලයාව අපි ආයෙමත් අර කලාකරුවව හදලා ගන්න ඕනේ. ඒක ඇතුළේ උගේ ඇඟ ඇතුළේ ඉන්න හොඳ කලාකරුවෙක්. ඌට මේ දේශපාලනයට ඇවිල්ලා ඌ නිකන් ගොබිලියෙක් වෙලා චාටර් ඩයලක් වුණා. ඉතින් ඊරාජ්ට අපි කියන්න තියෙන්නේ, මචං පරණ කලාකරුව වෙලා දේශපාලනය නොකර ඉඳපන්. අනිත්‍යවුන්ගේ පස්සෙන් ගිලමට තේරුමක් නැහැ. අපට සල්ලි තියෙනවනේ, සල්ලි තියාගෙන දේශපාලනය කරන්න නැතුව ගෙදරටලා සින්දුවක් කරගෙන ඉඳපන් කියලා අපි මතක් කරනවා. ඉතින් ඔබටත් මේ ගැන කියන්න අදහසක් ඇති. අනේ අදහස පහකින් දක්වන්න අමතක කරන්න එපා. නවීනතම පරිගණක උපාංග විශ්වාසවන්ත ලෙස ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට MD Computers අපිට කතා කරන්න. MD Computers, Sri Lanka's number one computer solution.